නයිට්සිට් අය තුන්වෙනි එපිසෝඩ් එක අවසන් කරේ PC ප්ලේස් ලා බලාගෙන හිටපු එයාගෙම ටිකක් හිත රිදවන ප්‍රවෘත්තියකුත් එක්ක මේ ගැන්සලින් ඔයා කැමතිම ගැන් එක මොකද්ද මේ අවුරුද්ද වීඩියෝ ගේම් කමියුනිටි එක ඇතුලේ වැඩිපුරම කතා බහලක් වෙච්ච ගේම් එක විදිහට සයිබර්පන්ක් හැදෙන්නොත් ඒකේ වරදක් නැහැ. තව මාස දෙකකටත් අඩු කාලයකට රිලීස් වෙන තියෙන මේ ගේම් එකේ අලුත්ම තොරතුරු කිහිපයක් මාධ්‍යෙන් නිකුත් කරන්න ගේම් එක ඩෙවලොප් කරන CD Projekt Red කටයුතු කරලා තිබුණා. ගේම් එකේ සෙටින් එකේ නයිට් සිටි සහ ඒ නයිට් සිටි ඇතුලේ ඉන්නේ කවුද කියන එක ගැන තමයි මේ තොරතුරු වලින් ගොඩක්ම අනාවරණය වුනේ. ඉතින් ඒකන තොරතුරු තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලා ආදරය කරන පැනත් 361 පසුගියදා subscribers 5000 සීමාව පහු කරා. ඉතින් ඒකට ස්තුති වෙන්න ඕනේ මේ channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා මාව දිලිමත් කරන ඔයාලට. ලංකාවේ YouTube video gaming වල අලුත් ට්‍රෙන්ඩ් එකක් ඇති කරන්න තමයි අපේ උත්සාහය. ඉතින් ඒකට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැම දිනාටම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දිගින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මතක ඇති මම cyberpunk ගැන videos කිහිපයක්ම කරා. ඉතින් මේ video එක බලන්න කලින් අනිවාර්යයෙන් මේ videos ටික බලලා ඉන්න. ඒ වගේම මේ video එකත් අන්තිම වෙනකම් බලන්න. මොකද ඔයා PC player කෙනෙක් නම් මේ ගේම් එක ගහන්න ඕන specs අපි මේ video එකේ අන්තිමට ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු cyberpunk 2077 වල අලුත්ම තොරතුරු බලන්න. Oh my god, Juanita here. Today's news is Nova Max. Hi there. New to Night City? It's not so bad here. How we feeling today? Cause I feel amazing. The food. The Thai on 7th and Haywood. The pierogies down by the docks. Our home. Our pride. And as always, your business is my business. And this is your world news update. Endless possibilities and endless lies. We are fucked, America. And I don't know how we're gonna fix it. The homeless population in Night City has risen by 300%. Crime in Night City is now double the rate than in the new United States. You want to be some kind of hero. But that's a fight this city won't let you win. On your own, you're fucked. වාර කිහිපයකදී කල් ගියත් Cyberpunk 2077 වල තියෙන ආකර්ෂණය පොඩ්ඩක්වත් අඩු වෙලා තියෙන බවක් නම් පේන්නේ නැහැ. ගේම් එක ඩෙවලොප් කරලා පබ්ලිෂ් කරන CD Projekt Red විසින් gaming community එකේ අවධානය තමන් වෙත රඳවා ගන්න දිගින් දිගටම අරන් එන ඉවෙන්ට්ස් ඒකට ප්‍රධානම හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් සීරීස් එකේ අලුත්ම ඉවෙන්ට් එක Night City Wire 3 වෙනි එපිසෝඩ් එක පසුගියදා වුන් ස්ට්‍රීම් කරා. ඒ හරහා Cyberpunk ගැන කලින් නොදැන හිටපු ගොඩක් දේවල් දැනගන්න අපට පුළුවන් වුණා. Cyberpunk වල පසුබිම් වෙන්නේ Night City කියන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Los Angeles සහ San Francisco නගර දෙක අතර පිහිටලා තියෙන මනක් කල්පිත නගරයක්. මේ ප්‍රධාන නගර දෙක වගේම මේකත් වෙරළබඩ නගරයක් විදිහට තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ නයිට් සිටි එක ගැන වැදගත් විස්තර ගොඩක් නයිට් සිටි වය 3 වෙනි එපිසෝඩ් එක කරා අපට දැනගන්න ලැබුණා. මේ ඉවෙන්ට් එකේදී සයිබර්පන්ක් වල සීනියර් ලෙවල් ඩිසයිනර් වන මයිල් ටොස්ට් එක්කත් සාකච්ඡාවක් පැවතුණා. එහිදී ඔහු ඉතාමත් වැදගත් කාරණයක් සඳහන් කරා. That Night City is easily the most complex thing that I or the others have worked on. The city is super organic, right? It's not like a chessboard layout, but the layout of the city is crazy and you can tell that it grew in phases, right? Where buildings have been built on top of each other. And I guess the mega buildings that we have showcased are a great example of this. You'll actually see that they are located on some kind of pillar, you know, and then expand outside and then up, up high into the sky. And underneath it, you'll have space for other buildings. This yields a lot of interesting experiences when it comes to exploration. And that's the one thing I'm most excited about for players to experience. We've been saying that our exploration is super vertical, right? But what this really means is that it changes the way you explore the city. Miles කියන විදිහට මේ නගරය පැතලි අක්ෂය, එහෙම නැත්නම් horizontal plane එක ඔස්සේ විතරක් නෙවෙයි, දික් අක්ෂය, ඒ කියන්නේ sagittal plane එක ඔස්සේද design කරලා
කියලා තියෙනවා. සරලවම කියනවා නම් මේ නයිට් සිටි වර්ගඵලයෙන් විතරක් නෙමෙයි උසින්ද වැඩි නගරයක් බව ඔහු ප්‍රකාශ කරා. මෙහිදී කියවුණු ප්‍රධානම කාරණයක් තමයි මේ උස් ගොඩනැගිලි සියල්ලක්ම තට්ටුවෙන් තට්ටුව ගවේෂණය කිරීමට අපට හැකි බව. ඒ කියන්නේ මේ මැප් එකේ වපසරියේ මැප් එක පැතිරලා තියෙන ප්‍රමාණයට වඩා අතිවිශාලයි. ඔයාලා දන්නවා ගොඩක් ගේම්ස් වල මැප්ස් කොච්චර ලොකු වුණත් ඒවා විහිදෙන්නේ බිම් මට්ටමේ වර්ගඵලයේ ඔස්සේ විතරයි. ඒ වගේ විශාල ගොඩනැගිලි තිබුණත් ඒවා නගරවල ඉදිකිරීම නියෝජනය කරනවා මිසක් ඒවට නගින්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් සයිබර්පංක් වල මේ ගොඩනැගිලි වලින් විශාල ප්‍රමාණයක සියලුම තට්ටු වලට එකින් එක ළඟාව වෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ කාරණාව නිසා අපිට ගේම් එක තුළ ගවේෂණය කරන්න තියෙන ප්‍රමාණය අතිවිශාලයි. නයිට් සිටි එකේ මේ ඩිසයින් එක නිසා අපිට වාසි වගේම අවාසියත් ලැබෙනවා. ලැබෙන ප්‍රධානම වාසිය තමයි මේ පොඩි ඉඩකඩ තුළ විශාල ඩීටේල්ස් ප්‍රමාණයක් සැඟවිය හැකි වීම. මේ පිළිබඳව පැහැදිලි කරමින් මයිල් ටොස් කියා සිටියේ නයිට් සිටි මැප් එක තුළ මේන් ක්වෙස්ට්, සයිඩ් ක්වෙස්ට්, මිනි ගේම්ස් විතරක් නෙවෙයි පොඩි පොඩි සයිඩ් ඇක්ටිවිටීස් පවා සංගවලා තියෙන බව. තවදුරටත් මේ පැහැදිලි කරමින් නයිට් සිටි තුළ සිදුවන ඉතා සුළු සිද්ධියක පවා වටිනාකමක් තිබිය හැකි බව ඔහු ඉඟිපල කරා. එනිසා ගේම් ප්ලේයර්ලාට ඔහු ආරාධනා කරා ඉලක්කගත මිෂන්ස් විතරක් නෙවෙයි තමගේ වටේ පරිසරය පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස. නයිට් සිටි පරිසරය තුළ ඇවිදීමෙන් අපට හමුවන සමහර දේවල් වල ප්‍රතිඵල අපට ගේම් එකේ ඉදිරි ගමනට වැදගත් වෙන බව තමයි ඒකෙන් අදහස් වෙන්නේ. මේකෙන් ගේම් එකේ සජීවී බව හොඳින් පවත්වා ගන්න පුළුවන් වේවි. ගේම් එක තුළදී අපේ අවට පරිසරයේ සිදුවන සුළු වෙනස් වීම වලට පවා අවධානය යොමු කරවීමට ඒ හරහා අපට හුරු කරાવි. මේ නිසා සයිබර්පං උපරිමයෙන් විඳ ගැනීමට අපට හැකියාව ලැබෙවි. නමුත් මේකේ තියෙන ප්‍රධානම අවශ්‍යය තමයි අපට ඉලක්ක සොයා ගැනීමට ඇති අපහසුව. වරදන්නවා ගොඩක් ගේම්ස් වල අපේ ටාගට් ක්වෙස්ට් එක මැප් එකේ ලකුණු කරලා තියෙනවා විතරක් නෙවෙයි. ඒකට ළඟා වෙන්න යන්න ඕන පාත් වේක සහ දුර පවා සටහන් කරලා තියෙනවා. නමුත් සයිබර්පං වල නයිට් සිටි තුළ මේක කරන්න බැහැ. මොකද මැප් එක දිග අතර වගේම උස අතරත් විහිදෙන හින්දා උදාහරණයක් විදිහට කියනවා ඔයාලට ලැබෙන ඉලක්කය එක ස්ථානයක පිහිල්ලා තියෙන තට්ටු ගණනාවක ගොඩනැගිල්ලක ඕනම තට්ටුවක් මත ඉන්න පුළුවන්. ඔයා මැප් එක බලාගෙන එතනට ගියත් ඉලක්කයේ තියෙන ලෙවල් එක ඔයාට හොයාගන්න සිද්ධ වෙනවා. සයිබර්පංක් ලෙවල් ඩිසයිනර් මයිල් ටොස්ට් කියන විදිහට මේ සිද්ධිය නිසා සිදුවන සංකීර්ණත්වය අඩු කර ගැනීමට ඕන් මැප් එක කුඩා කොටස් වලට බෙදලායි තියෙන්නේ. ඒ කියන්නේ නයිට් සිටි ප්‍රධාන දිස්ත්‍රික් 6කට බෙදලා තියෙනවා. ඒ වගේම ඒ එක එක දිස්ත්‍රික්කයක් අනු දිස්ත්‍රික් වලට බෙදන්න ඕන් කටයුතු කරලා තියෙනවා. Each of these districts in turn we divided into further sub districts which we further characterized using the more grand theme of the larger district. නමුත් වැදගත්ම කාරණේ එක නෙවෙයි මේ නයිට් සිටි එකේ පවතින සියලුම වීදි එකිනෙකට විශේෂිත වූ නමකින් නම් කරලා තියෙනවා. මේ නිසා ඔයාට ලැබෙන ඉලක්කය ගොඩක් වෙලාවට අදාළ දිස්ත්‍රික්කයේ නම් කරන ලද වීදියක ඇති ගොඩනැගිල්ලක් තුල සිටින බවට විස්තර ලැබෙවි. අපිට තියෙන්නේ මැප් එක භාවිත කරලා අදාළ වීදිය හොයාගෙන ඒ ගොඩනැගිල්ල හොයාගන්න එක. මේ සියලු කාරණා වලින් පැහැදිලි වෙන්නේ නයිට් සිටි මැප් එක අති විශාල මැප් එකක් බවත් මේ මැප් එක සංවිධානාත්මකව ඩිසයින් කරලා තියෙන බවත්. ඒ ඩිසයින් එක තුල ගේම් ක්වෙස්ට් සූක්ෂමව රඳවන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. මගේ කලින් වීඩියෝස් බලනවා නම් සයිබර්පංක් වල නයිට් සිටි ඇතුලේ අපේ චරිතය ගැන ඔයාලට දැන් වැටහීමක් ඇති. නගරයේ නීත්‍යානුකූලව පාලනය කරන පිරිස වගේම නගරයේ නීති විරෝධී කටයුතු වල නියැලෙන කල්ලි වලට සේවය සපයන මර්සෙන්ඩර් කෙනෙක්, එහෙම නැත්නම් කුලී හේවායක් විදිහට තමයි අපට වැඩ කරන්න තියෙන්නේ. මේ නයිට් සිටි එක ඇතුලේ ප්‍රබලම සමාජිකයන් තමයි මේ මර්සෙනරිස්ලා. මොකද ඔවුන් කරන මෙහෙයුම් සහ ක්‍රියාමද තමයි ඉහළ කල්ලි වල වගේම රජයේත් පැවැත්ම රැඳිලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක තුළදී අපිට ලැබෙනවා තරවකරුවෙක්, එහෙම නැත්නම් ෆික්ස කෙනෙක්. ඔහු තමයි විවිධ පිරිස වලින් අපට ලැබෙන මෙහෙයුම් සම්බන්ධීකරණය කරන්නේ. ඔහු දෙන තොරතුරු මත අපට අපේ ඉලක්ක සපුරා ගන්න සිද්ධ වෙනවා. පසුගියදා ස්ට්‍රීම් කරන නයිට් සිටි වයි 3rd එපිසෝඩ් එකෙන් මේ නයිට් සිටි එක පාලනය කරන ප්‍රධාන කල්ලි පිළිබඳව තොරතුරු අරගෙන ආවා. මේල්ස්ට්‍රම්, රේත්, වැලන්ටිනෝස්, සික්ස් ස්ට්‍රීට්, වුඩ් බොයිස්, ඇනිමල්ස්, ටයිගර් ක්ලෝස් සහ මොක්සස් විදිහට ප්‍රධාන කල්ලි 8ක් මේ නගරය තුළ තමන්ගේ ක්‍රියාකාරකම් සිදු කරනවා. එකිනෙකට වෙනස් වන ගුණාංග, ක්‍රියාකාරකම්, සම්බන්ධතා සහ ප්‍රචණ්ඩකාරීත්වය නිසා මේ හැම කල්ලියක්ම එහෙම නැත්නම් ගැන් එකක්ම ගේම් එකේ විවිධත්වයට හේතු වෙනවා. මේ ගැන්ග්ස් ගත්තාම එක ගැන් එකක බල ප්‍රදේශයේ නයිට් සිටි යම් කොටසකට සීමා වෙනවා. මේකේ මේල්ස්ට්‍රම්ලා සයිබර් ටෙක්නොලොජි ඉහෙලීම භාවිත කරන අති දරුණු මිලේච්ච ගැන් එකක්. ඒ වගේම ඔවුන් මිතුරු බවින් සතුරු බවටත්, සතුරු බවින් මිතුරු බවටත් ඉක්මනින්ම පරිවර්තනය වෙනවා. අතීත සංස්කෘතිය සහ විශ්වාසය රැකීම මූලික කරගත් වැලන්ටිනෝස් නයිට් සිටි වල අපිට මුණ ගැහෙන ලොකුම ගැන්ග් වලින් එකක්. ඔවුන් නීති හා සාමය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් තිබුණත් තමන්ගේ කල්ලියේ විශ්වාසය බිඳ දමන අයට දැඩි දඬුවම් ලබා දෙනවා. සික්ස් ස්ට්‍රීට්ස්ලා නගරයේ පොලිසිය වන NCPD එකේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන කල්ලියක් ඔවුන්ගේ අරමුණ පොලිසියට උදව් කරමින් බිඳවැරුණු නීතිය සහ සාමය නැවත නයිට් සිටි වලට අරගෙන එම. නයිට් සිටි එකට පිට දින්නේ නැති වයිල්ඩ් ලෑන්ඩ් එකේ රහස් හොයාගෙන යාමට වැඩි කැමැත්තක් තියෙන වුඩ් බොයිස්ලා අති දක්ෂ රියදාවකයන්. ඒ වගේම ඔවුන් අතර සිටින පරිගණක විශේෂඥ නිපදවන පරිගණක වෛරස තුලින් සයිබර් ප්‍රහාර දියත් කිරීමටද ඔවුන් පෙළඹෙනවා. නමේ අර්ථයෙන්ම දරුණු ගැන්ග්හක් වෙන ඇනිමල්ස්ලා මිලේච්ච වීදි කල්ලියක් මද්‍රව්‍ය වෙළඳාම සහ භාවිතාව මගින් ඔවුන් තමන්ගේ බල පරාක්‍රමය පවත්වාගෙන යනවා. ඒ වගේම තමන්ගේ සමාජිකයන්ගේ දරුණු බව ආරක්ෂා කර ගැනීම සඳහා හෝමෝන වර්ග පිටතින් ලබා ගැනීම සඳහා ඔවුන් පෙළඹිලා ඉන්නවා. ජපාන සම්භවයක් තියෙන ටයිගර් ක්ලෝස්ලා කේන්ද්‍රගත වෙන්නේ නයිට් සිටි වල ජපාන් ටවුන් ඩිස්ත්‍රික් එකේ. ජපානයේ ආවේණිකුණු දිගු කඩු ප්‍රධාන ආයුධ බවට පත් කරගත්ත ඔවුන් ටැටූ කලාවෙහි අති දක්ෂයන්. ඒ වගේම අධි බල ඇති මෝටර් සයිකල් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය. නයිට් සිටි වල ගණිකා ව්‍යාපාරයේ මෙහෙවන මොක්සස්ලා තමයි මේකේ අපිට හමු වෙන වයසින් බාලම කල්ලිය. රේස්ලා වාසය කරන්නේ නයිට් සිටි එකට පිටදී නැති බෑ
බෑඩ්ලෑන්ස් නම් කාන්තාර කොටසේ මේ කල්ලි වලට අමතරව තවත් කල්ලි කිහිපයක් ඉදිරියේදී හඳුන්වා දෙන නියමිතයි. ඔයාලා දන්නා මේ ගේම් එක ඇක්ෂන් රෝල් ප්ලේයින් ගේම් එකක් කියලා දිගින් දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම් දන්නවා. සයිබර්පංක් වල නෝමෑඩ්, කෝපරටෝ, ස්ට්‍රීට් කිට් විදිහට චරිත තුනකින් එකක් අපට තෝරගන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ චරිත වලට අදාළව අපට විවිධ පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී වෙනස් තේරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ තෝරා ගැනීම සහ ඒ පුද්ගලයන් සමග කටයුතු කරන විදිහ අනුව ගේම් එක තුළ ඇති අපේ සම්බන්ධතා සහ ගේම් එකේ ඉදිරිය තීරණය වෙනවා. ඒ සාමාන්‍ය රෝල් ප්ලේයින් ගේම් එකක් වගේම තමයි. ඉතින් මෙන්න මේ RPG ස්ටයිල් එක මගින් අපට ඉහත කිව්ව ගෑන්ග්ස් එක්ක පවත්වා ගන්න සම්බන්ධතා තීරණය කරන්න හැකියාව ලැබෙනවා. ඔයාලට පුළුවන් සමහර කල්ලි මිත්‍ර ලෙස තියාගන්න. ඒ වගේම සමහර කල්ලි වල ක්‍රියාකාරකම් වලට විරුද්ධ වෙන්නත් ඔයාලට මේ හරහා අවස්ථාව ලැබෙනවා. ඒ කල්ලි වලට විශේෂිතව මිෂන් විතරක් නෙවෙයි අවියායුධ, වාහන, ඇඳුම් පැළඳුම් සහ සයිබර් පංක් වලටම විශේෂිතුන සයිබර් ව්‍යාස් තියෙනවා. අපි අදාළ කල්ලි සමග පවත්වන සම්බන්ධතාවයේ ප්‍රමාණය මත ඒවා භාවිතා කිරීම හෝ ඒවට එරෙහිව මුහුණ දීමට අපට සිද්ධ වෙනවා. එනිසා මේ කල්ලි සමග වැඩ කිරීමේදී හොඳින් හිතලා බලලා තීරණ ගන්න ඕන. ඒ වගේම මෙතනදී සතුරාගේ සතුරා මිතුරාය, සතුරාගේ මිතුරා සතුරාය කියන නීතිය ක්‍රියාත්මක වෙනවා. එනිසා ඔයා එක කල්ලියක් සමග සම්බන්ධතා ආරම්භ කිරීමේදී ඒ කල්ලියේ ඇති අනිත් සම්බන්ධතාවට බලපාන විදිය ගැන පූර්ව විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේක ගේම් එකේ ඉදිරිය සඳහා දැඩිව බලපාන්න පුළුවන්. මේ ගෑන්ග්ස් ගැන තවදුරටත් විස්තර ඉදිරිපත් කරන්න සයිබර්පංක් වල ක්වෙස්ට් ඩිරෙක්ටර් මැතිස් ක්‍රොමස්කිස්ගේ කටයුතු කරා. එහෙදී ඔහු වැදගත් තොරතුරක් හෙළි කරා. ඒ තමයි අපිට කිසි විටකත් මේ ගෑන්ග් එකකට බැඳීමට, එහෙම නැත්නම් ගෑන්ග් එකක සමාජිකයෙක් වීමට නොහැකි බව. ඔහු කියන විදිහට අපි මේ ගෑන්ග්ස් වලින් ලැබෙන මෙහෙයුම් සිදු කරමින් ඔවුන්ව පාලනය කරන චරිතයක්. මේ ගෑන්ග් මෙම්බර්ස්ලාට වඩා අපි බලවත් වගේම අපි විවිධ ගෑන්ග්ස් එක විවිධ විදිහට වැඩ කරන්නේ. එනිසා අපිව කිසි විටකත් මේ කිසිම ගෑන්ග් එකක සමාජිකයෙක් බවට පත් වෙන්නේ නැහැ. සයිබර්පංක් වල අලුත් ක්‍රියාකාරකම් සහ අවියවද හැසිරීම පිළිබඳව අදහසක් දෙන්න මේ පාර නයිට් සිටි වය ක්‍රියා කළා. ආයුධයක් විදිහට අපිට කඩුව භාවිතා කරන්න පුළුවන් බව මේ ගේම් ප්ලේ එකේදී ඔවුන් හෙළි කරා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ අවියවද ගෑන්ග් එකෙන් ගෑන්ග් එකට වෙනස් වෙනවා. මීට අමතරව ගේම් ප්ලේ එක අතරතුරදී කීපවරක්ම දැක්කා අපි ආහාර ගන්න බව සහ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන බව. ඒ වගේම ස්නානය කිරීමට සහ වැසිකිලි භාවිතා කිරීමටත් මේ ගේම් එකේදී අපට අවස්ථාව ලැබෙනවා. මේ නිසා මෑත කාලයේ ගේම්ස් වල තිබුණ සර්වයිවල් ෆීචර්ස් එහෙම නැත්නම් නොනැසී පැවැත්වීමට අවශ්‍ය එදිනෙදා ක්‍රියාකාරකම් ගේම් එක තුළදී සිදු කිරීමට අත්‍යවශ්‍ය වනු ඇතැයි සමහරු මතපල කරා. නමුත් ඒක එහෙම නොවන බව තමයි දැනගන්න තියෙන්නේ. ගේම් එක ඉදිරියට අරගෙන යාමට එදිනෙදා කළ යුතු ක්‍රියාවන් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒත් ඒව කිරීම තුළින් අපට අමතර එක්ස්පීරියන්ස් පොයින්ට්ස් ලැබෙන බව සයිබර්පංක් ඩිවලොපින් ටීම් එක ප්‍රකාශ කරා. ඒ එක්ස්පීරියන්ස් පොයින්ට්ස් භාවිතා කරලා ගේම් එකේ බෝනස් අයිටම්ස් ලබා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. එනිසා ආහාර ගැනීම, ස්නානය, වැසිකිලි භාවිතය සහ මද්ද්‍රව්‍ය භාවිතය ගේම් එකේ බෝනස් අයිටම් අන්ලොක් කර ගැනීමට අපට අවශ්‍ය වේවි. මේ ගේම් ප්ලේ එක තුළින් හෙළුණ තවත් කරුණක් තමයි අපට වෙහිකල් රේස් වලට සහභාගී විය හැකි බව. ඔයාලා දන්නවා විවිධ කල්ලි වල විවිධ විශේෂ වාහන තියෙනවා. ඒ ගෑන්ග්ස් වලට අදාළ විශේෂ මිෂන් සරහා ඒ වාහන අපට හිමි කර ගන්න පුළුවන්. ඒ වාහන වලට අමතරව වාහන මිලදී ගැනීමේ හැකියාවත් අපට තියෙනවා. ඉතින් මේ වාහන භාවිතයෙන් තරඟ වලට සහභාගී වෙන අපට හැකියාව ලැබෙනවා. සයිබර්පංක් වල ඩ්‍රයිවිං ස්ටයිල් එක ටිකක් GTA වලට සමානයි. නමුත් කොක්පිට් view එකක්, එහෙම නැත්නම් ඩ්‍රයිවර්ගේ view එකක් සයිබර්පංක් වලට ඇතුල් කරලා තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් අපට අරගෙන එවි. Night City Wire 3 වෙනි එපිසෝඩ් එක අවසන් කරේ PC players ලා බලාගෙන හිටපු, ඒ වගේම ටිකක් හිත රිදවන ප්‍රවෘත්තියකුත් එක්ක. සයිබර්පංක් ඔයාගේ කම්පියුටර් එකේ play කරන්න අවශ්‍ය system requirements තමයි. අවම තත්ත්වයට තේ සයිබර්පංක් play කරන්න Intel Core i5 3570K හෝ AMD FX8310 processor එකක්, 8GB RAM එකක් සහ Nvidia GTX 780 3GB හෝ AMD Radeon RX 470GB එකක් ඔයාලට තියෙන්න ඕන. Recommended settings ගත්තාම මේ අවශ්‍යතාවය Intel i7 4790 හෝ AMD Ryzen 3 3200G processor එකක්, 12GB RAM එකක් සහ Nvidia GTX 1066GB හෝ AMD Radeon R9 Fury GPU එකක් දක්වා ඉහළ යනවා. ඉතින් සරලව කිව්වොත් ලොකු specs තියෙන PC එකක් මේකට අවශ්‍ය වෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙන්න පුළුවන් අඩු ඉඩක වැඩි details ප්‍රමාණයක් තියෙන Night City map එක. එනිසා ලොකු VGA card එකක් මේකට අවශ්‍ය වෙනවා. Xbox Series X සහ PlayStation 5 release වෙලා සතියකට පස්සේ Cyberpunk 2077 වෙළඳපොළට නිකුත් වෙනවා. මේ සඳහා තියෙන තව දින 60කටත් අඩු කාලයක්. මේ කාලය තුළ තවත් Night City Wire episode එකක් අරගෙන එන Cyberpunk team එක කටයුතු කරන බව තමයි දැනගන්න තියෙන්නේ. අපි බලමු මේ episode එකේදී අපිව පුදුමයට පත් කරවන අරන් එන අලුත්ම දේවල් මොනවද කියලා. ඉදිරියේ නිකුත් වෙයි කියලා හිතන Night City Wire 4 වෙනි episode එකෙන් අපිට අරන් ඒක හිතතර තොරතුරුත් අපි ඉස්සරහදී වීඩියෝ වලින් කතා කරමු. ඉතින් එහෙනම් අනිවාර්යෙන් දිගින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ ගෑන්ග්ස් වලින් ඔයා කැමතිම ගෑන්ග් එක මොකක්ද? ඔයාගේ උත්තරේ පහලින් comment එකක් විතර දාන්න. ඒ වගේ මේකට හේතුවක් සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින්ම තවත් අලුත් තොරතුරු එක්ක අපි හම්බෙමු. ගිහින් එන්න. Happy gaming. Jai Jai Viva.